අලුත විවාහ වෙන බොහොමයක් දෙනෙක් වර්තමානයේ මුහුණ දෙන ගැටලුවක් තමයි තමන්ට දාව දරුවන් නොමැති වීම. මේ ප්‍රශ්නයට ජාත්‍යන්තරව පිළිගත් විසඳුම් ගන්නාවක් ලංකාවට පළමුවරට හඳුන්වා දෙනට වෛද්‍යවරයෙක් සමත් වෙනවා. අද ඔන්ටු පිටුලින් අපි හොයලා බලන්නේ ඒ පිළිබඳවයි. විශ් රෝහලට තමයි අපි ඒ අනුව මේ ඇවිත් තියෙන්නේ. මේ ස්ථානයේදී කොයි විදිහටද දරුවන් නොමැති කෙනෙක්ට දරුවන් බිහි කිරීමේ පසුබිම සකසලා දෙන්නේ. අපි ඒ පිළිබඳව අහලා බලමු මේ රෝහලේ නිර්මාතෘ වෛද්‍ය හෙළරුවන් ප්‍රසන් කුමාර මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. මේ වගේ සංකල්පයක් ඇතුලේ මේ රෝහල නිර්මාණය කරන්න කොහොමද හිතුනේ? මේ සම්බන්ධ ඉගෙන ගන්න මම රටවල් ගොඩක හිටියා. ඊට පස්සේ මම ලංකාවට එන්නේ 2014 විතර කාලේ 2017 දායලා තමයි මම පටන් ගන්න මේ මත්සරුභාවය සම්බන්ධ. මේ අවුරුදු 8 9 වෙනකොට අපිට බබාලා 8500 කට හදලා තියෙනවා. හසිතට මේ හොස්පිටල් එක ඇවිදිනකොට පේනවා ඉතින් ෆොටෝස් ගහලා තියෙනවා. රටවල් 18ක 19ක තිබ්බ දේවල් එකට එකතු කරලා හදපු නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. සරලකොත් ආසියාවේ තියෙන මත්සරුභාවය තමයි ලොකුම හොස්පිටල් එක. මේ ස්ථානයට ආවම ඇත්තටම මේක හෝටල් එකක් වගේ. මේ විදිහට හදන්න හේතු වෙච්ච කාරණේ මොකක්ද? මේක මනසේ හදන්න නැතුව අපි මේ පැත්තේ මොන ටෙක්නොලොජි දැම්මත් වැඩන්නේ. කෙනෙක්ටම රිසෙප්ෂන් එක පේනවා ලොබි එක කියන්නේ ෆිල්ම් තියටර් එකක්. භාවනා කරන කට්ටියට භාවනා කරන වෙන මේරියස් තියෙනවා. එල්ලා ලයිබ්‍රරිස් වලට ගිහලා පොත් කියවන්න කැමති කට්ටිය ලයිබ්‍රරිස් වෙනම තියෙනවා. කට්ටියක් ඉන්නවා සමහර එක්ස්පෝස් වෙන්න කැමති නැහැ. ඒ වගේ කට්ටියට වෙනම තියෙන කෙනෙක්ට පේන්නේ නැතුව ඇවිල්ලා එයා නොපෙනීම බේටික් කරගෙන යන්න පුළුවන් සර්විස් එකකුත් හදලා දෙනවා VIP සර්විස් එක. ප්‍රතිකාර සඳහා මෙතනට පැමිණෙන අය සාමාන්‍ය මොන වගේ පීඩනයකින්ද එන්නේ? මොනවද ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ડોක්ටර්ට කියන විදියට? දැන් සමහරට ගෙදරින් එනකොට නැන්දම්ම කියලා එවනවා ආයි බබෙක් නැතුව ගෙදර එන්න එපා. ඒ වගේ ප්‍රශ්න ලොකු මේකේ දේකල ගෙදර යන්න කැමති නෑ. සමහරట్లాට මේ කොම එකතුලා ඩිවෝස් පේපර්ස් ටික අතර ගෑනලා දාලා තියෙන අයින් වෙන්න. පෞලින් අයින් කරන්න. නම්මට ලියපු දේපල ආයි අනිත් පැත්තට ලියාගෙන අම්මල තාත්තලාට හස්බන්ඩ්ලා වෙන සම්බන්ධතා ඇති කරගෙන නෝන ඉඳිද්දි මේ බබෙක් නැහැ කියලා. ඒ වගේ මේක ඉවරයක් නැහැ මේ ප්‍රශ්න. ඉතින් මේක අර තියෙන්නේ දෙන්නගේ සහයෝගීතාවයේ තියෙනත් ඕන එකට. සමහර දෙන්න එක්කෙනෙක් ඉන්නේ නැහැ. කැමරාස් වලින් ඩිටෙක්ට් කරන සමහරට වාඩ් ලයින් වල කපල් එක ගහගන්නවා. ඒ අපි ඉතින් ලයිව් දකින්න. වැඩ කරපු ලෝකේ රටවල් එක බැලුවාම මම දන්නේ නැහැ ධර්මයේ මොන මට්ටමින්ද මේ අදහන්නේ කියලා. ඒ කියන්නේ කෙලින්ම අපි කියමු වාඩ දරුවේ නැහැ කියලා දැනගත්තාම ඒ ගැනම තමයි කතා කරන්නේ. සමහරට හිතා ගන්න බැරි නරක දේවලුත් කියනවා. නැත්නම් අපිට හදලා දෙන්න පුළුවන් නේ. ඒ මම දන්නේ නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස්. මේ විදිහට දරුවෝ බිහි කිරීම සඳහා අවශ්‍ය පසුබිම හදන්න මොන විදිහ තාක්ෂණයක්ද භාවිත කරන්නේ? මොනවද තාක්ෂණික ක්‍රමවේද? ලෝකේ බබාලා හදන ක්‍රම 16ම අපි ගණන්ල එක තැනකට ගණන්ලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් පරම්පරා වෙන ජානගත රෝගයක් ඊළඟ පරම්පරාවට නොයා බබෙක් හදන ටෙක්නොලොජියද ලංකාවේ ෆස්ට් ටයිම් එක. ඒකට අපි දැන් පරම මයිටොකොන්ඩ්‍රියල් ට්‍රාන්ස්ප්ලාන්ට්. ඒ කියන්නේ වයසට යනකොට ඩිම්බවල ක්වොලිටි එක අඩු වෙනකොට ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන ෆැට් සෙල් එක අරගෙන ඒකේ තියෙන මයිටොකොන්ඩ්‍රියල් බද්ධ කරන ක්‍රමයක්. ඒතකොට දැන් ලංකාවේ වයස්ගතම අම්මට බබෙක් හම්බෙලා තියෙන මේ අවුරුදු 67. ඒ අම්මගේ තාත්තට 70 ගන්න 74. දැන් IPI IUTP එකේ අලුත්ම ටෙක්නොලොජි. ඒ කියන්නේ පැලෝපෙන් හරහා ගිහලා ඩිම්බේට ශුක්‍රාණු දාන ක්‍රම. ඒව ඉස්සර තිබෙන දැන් අලුත් ටෙක්නොලොජි. ඊට පස්සේ අපි කැප්සියුල් බේබි කියලා ටෙක්නොලොජි එකනේ කැප්සියුල් එකක් ඇතුලේ බබා යෝනි මාර්ගයෙන් ලොකු වෙනවා. හරි සත්‍ය එකෙන් බබා ඉතර එකෙන් කියන බබා ඊට පස්සේ ගර්භාෂයේ ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට ඊට පස්සේ අපි කන්වෙන්ෂනල් නෝමල් IVF නලදරු තාක්ෂණික ICSI කියලා කියන එකනේ පුරුෂ ශුක්‍රාණු වල ලොකු ප්‍රශ්න තියෙන කට්ටිය. අපි රුචන කෝෂයේ විදලා ශුක්‍රාණු වරන් බබාලෙල්ලේ තැන්පත් කරනවා. පුතෙක් දුවෙද්දි කියලා හදන්නත් පුළුවන්. බබාලෙල්ලේ 5-6 දිනක් හදලා අපිට එළියේ බබල ටික තෝරලා කැමති එක්කෙනා ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඉතින් අපි කියමු ඊළඟ පරම්පරා අපි ලෙඩක් අපි කියමු දැන් අපි කියමු කැලසීමේ ජානේ. පරම්පරා ඒ ජානේ අපි බබල 5-6 දෙනෙක් කියලා හදලා ඒ ජානේ නැති බබාව තෝරලා ට්‍රාන්ස්ෆර් කරනවා. ඒක 3 පේරන්ටින් කියලා හදනගේ බබා අම්මලා දෙන්නෙක් සහ එක තාත්තා කෙනෙක් හදන ටෙක්නොලොජි එකක් තියෙනවා. ඊට පස්සේ දැන් 10ක ඩිම් කල්ලා හදාගත්ත තැම්පත් කරනවා. ඒ කියන්නේ සරලව හදපු බබාලා ඉන්න ෆ්‍රිජ් එකේ දාලා සරලව. ඒක කනෙක්ට් වුණා ඒ ෆ්‍රිජ් එක ගන්න බබාලා දෙන්නෙක් දාගෙන ගෙදර යන්න පුළුවන්. දැන් මේ වෙලාවත් 5000ක් 6000ක් බබාලා ඉන්න ෆ්‍රිජ් එකේ තියෙනවා. කොච්චර කාලයක් තියාගෙන පුළුවන් ඩොක්ටර්? අවුරුදු 15ක් 20ක්. ඉස්සර අපි ඇඩැප්ෂන් කියලා එකක් කතා කරනවා. ඒ කියන්නේ බබේ කරන් හදා ගන්න. දැන් ඒව කරන්න ඕනේ නැහැ. තමයි ගර්භාෂයේම කල්ලයක් දාගෙන ගෙදර ගිහලා අමාගේ වගේ හදාගෙන ඉන්නවා. දැන් ලංකාවේ ෆස්ට් ටයිම් අපි එම්බ්‍රොස්කෝප් එකක් ගේන්න යනවා. ඒ එම්බ්‍රොස්කෝප් එක කියන එකේ තේරුම මේ බබා හැදෙනවා. අපිට ගෙදර ඉඳන් බලන්න පුළුවන්. ගර්භාෂය ඇතුලේ කැමරා හයි කරලා තියෙන සරලව පුළුවන්. ඒ නීතිය නවසර තියනවාද? එවැනි තාක්ෂණික ක්‍රමවේද භාවිත කරලා දරුවෝ හදන්න ලංකාව. දැන් අපි මේ හොස්පිටල් එක රජයේ අනුමත හොස්පිටල් එකක්. අපි මෙඩිකල් කවුන්සිල් එක සහ හෙල්ත් මිනිස්ට්‍රි එක සහ නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ගේ සංගමයෙන් හදපු ගයිඩ්ලයින්ස් තියෙනවා. ඒ ගයිඩ්ලයින්ස් එක තමයි යන්නේ. හැමදාම අපි මෙහෙ ඉන් හවුස් ලෝයර් කෙනෙක් ඉන්නවා. ඒතර හැම ප්‍රොසීඩියක්ම මේ ලෝයර් හැම පේෂන්ට්ම එක්ස්ප්ලেইন කරනවා. ඕනම කෙනෙක්ට ડોක්ටර් මේ ස්ථානයට අවිල ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. අපේ දැන් මේ නම්බර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි 0.7777 910 910 එක 0.7 910 910 එක ඕනම කෙනෙක්ට ඕනනම් පේමන්ට් එක නැතුව උනත් ඇවිල්ලා පයින් ඇවිදන් ඇවිල්ලා රිසෙප්ෂන් එකට ඇවිල්ලා මට මම ඉන්න වෙලාවක් නම් අපේ කට්ටිය ඉන්නලාත් නම් අපිට කතා කරලා නැත්නම් ටයිම් එක බුක් කරගෙන ඉන්න බදාලු සිස්ටම් එක ටයිම් බුක් කරගෙන ඉන්න පුළුවන් අපි VIP patient කෙනෙක් කියන කතා කරලා ඉවරලා VIP
අපි සූම් තාක්ෂණය ඔස්සේ පේෂන් ලබනවා. ඒ කියන්නේ ලංකාවේත් බලනවා. එහෙම ලංකා දුර පළාත් වලට උනන් එන්නේ නැතුව අපොයින්ට්මන්ට් එක අරගෙන සූම් එකෙන් මීට් එකක් දාගෙන සූම් දෙක රිපෝට් එක අපිට එවම සූම් එකෙන් අපි කතා කරලා කියනවා. හරි තැයිල හිටියොත් පෙයි මෙහි BMW Benz එකේ කෙනෙක් කෙනක් ඉන්නවා. සර්ම ඇඳගෙන බස් එකෙන් බැලෙන ගොවි මහත්තයත් ඇවිල්ලා කරලා යනවා. ගිය සතියේ දඹානේ වැඩි පරපුරණයක් කෙනෙකුත් ඇවිල්ලා කරගන්න ආවා. ඉතින් අපි මේ මට්ටමට ගිහිල්ලා තියෙනවා. බොහොම ස්තුතියි ડોක්ටර් විත් එක සම්බන්ධ වුණාට. ඉතින් රජයේ අනුමත නීති රීති රාමුවක් යටතේ ක්‍රියාත්මක වෙන රෝහලක් වීම නිසාවෙන් තමයි අද දවසේදී මේ ලංකාවේ ගොඩක් දෙනෙක් මුණ දෙන සමාජීය ගැටලුවක් පිළිබඳව ඔන් ටොපික් තුනින් තොරතුරු ගෙනාවේ. සමුගන්නවා මේ විශ් රෝහලේ සිට.